උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවිනපුර ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ගම් 77න් පස්සේ උතුරු නැගිනීරේට දැවැන්තම වැඩ කොටසක් කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. ඒක කොයි වෙලාවකත් කියවෙන්නේ නැහැ. අත් වශයෙන්ම දැන් පසුගිය අවුරුදු 5 පස්සට ගියා මිසක් ඉස්සරහට ආවේ නැහැ. අපේ උතුරේ කරපු සංවර්ධනය පසුගිය අවුරුදු 5 තුල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ DNA එකේ ආණ්ඩුව තුල කියලා කිව්වත් නිවැරදි. උතුරේ ජනතාවට මොනවද කරේ සංවර්ධනයට? හැමදාම ප්‍රශ්නයක් අරගෙන මේ දේශපාලන වශයෙන් ඉදිරිපත් කර කර හිටියා මිසක් ජනතාවට පලාත සංවර්ධනය කරන්න වතුර ටිකක් දෙන්න, ගොවියන් තැනට වතුර දෙන්න, එතකොට බීමට වතුර දෙන්න, පාරක් හදන්න එයාලට පුළුවන්කමක් ඇති වුණේ නැහැ. ඉතින් මාධ්‍යත් කරේ ඒ ඒ ඒවා උස උස හිටියා මිසක් මාධ්‍ය මේ මාධ්‍යත් ඒ තියෙන අඩුපාඩුකම් හදාගන්න මේ කට්ටියලව වැඩ කරව ගන්න මහන්සි ගත්තේ නැහැ කියලා මගේ විශ්වාසය. අපේ බලාපොරොත්තුව උතුර සහ දකුණේ තියෙන සංවර්ධනයේ වේගය එක හා සමානව ඇති කරන්න. අත් වශයෙන්ම යුද්ධය අවසන් වුණාට පස්සේ සංවර්ධනයට මුල් තැන දුන්නේ උතුරේ දකුණේ තියෙන තත්ත්වෙටම ගේන්න. අපිට හුඟක් වෙලාවට ඒක සාර්ථක වුණා කියලා මම විශ්වාස කරන්නේ. නමුත් පහුගිය කාලේ ආපහු ඒක ආපස්සට ගියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කරලා ද විශේෂ ප්‍රකාශය. එහෙම පිටින්ම දේශපාලන ව්‍යාපාරයක්. ඒකේ ගැඹුරට තිබුණේ දේශපාලන කතාවක්. ඒකෙන් උත්සාහ කරේ සුපුරුදු පරිදි කලක් රණවිරුව විකුණගෙන දේශපාලනය කළා. තවත් කලක් ජාතිවාදය විකුණගෙන දේශපාලනය කළා. ආගම සම්බන්ධ කරගෙන දේශපාලනය කළා. ඒක ඒගොල්ලන්ට හුරු පුරුදු දේවල්. දැන් ඒගොල්ලෝ විදේශ කුමන්ත්‍රණයක් ගැන සඳහන් කරනවා. मगत में विदेश कुमार तीर्मा हेलिकरा अग्रमातिवरयाट राजपतिवरयाट इटकिन अभ्यहा नमु मे यट अर्मुन कक्वत्म मेरटे जाति संपत् विशेषम ग्वन कालय अग्रमातिवरया नील बले युदागन देशपालने युदागन तिबिनो यज्ञन अपे दधि विरोधे पालकर्ण अभी मे मुहूर्ते युतुमत् अपेक्षके युतुमक पक्षे मे चंदट इद्रिपत्नो ये निशा मेमेनि दया कि मे दी
මැතිවරණ කොමසුම මේ ගැන මීට වඩා සැලකිල්ලෙන් සමාන අවස්ථා අනිත් හැම දිනාටම ලබා දෙන්න ක්‍රියා කරන්න ඕනේ. එබැනම් අපි කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග ජන බලවේගයේ නායකයා හැටියට ක්‍රියා කරනවා. එතුමාට මේ වගේ ජාති අමතර විශේෂ ප්‍රකාශ කරන්න ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ඇතුළු අනිකුත් මාධ්‍යවල ඉඩක් තිබෙන්න ඕනේ. නමුත් එහෙම සිදු වෙන්නේ නැහැ. මෙතන අසමතුලිතතාවය මේකයි. ඒ නිසා අපි ඉල්ලා සිටින මැතිවරණ කොමිසමෙන් ස්වාධීනව සහ සමබරව ක්‍රියා කරනවා නම් ඒක ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙපාර්ශ්වයටම මේ සමබරතාවය සහ ස්වාධීනත්වය අවශ්‍යයි. අපි කාටවත් ඇඟිලි දික් කරන්න උත්සාහ කරන්නේ නැහැ කොමිසමට. නමුත් කොමිසම ක්‍රියා කරනකොට මේ සියලු දේවල් ගැන මම හිතනවා සමබරව ක්‍රියා කිරීම අවශ්‍යයි කියන කාරණය අපි දැඩි ලෙසම අවධාරණය කරන්න කැමතියි.